ගිහිල්ලා මේ හැරි ඉන්න විදියක් නැහැ සී. මං ටිකක් දුර කෙනෙක්. නැහැ නැහැ. ඔයාගේ නමම කිව්වා. රුවන්යා සඳුරු අමරසේක. අතන හොටෙල් එක මේ සන් රිසෝට් කියලා මේ බොල්ගොඩ පැත්තේ ගඟයි. ටෙලිෆෝන් නම්බර් එක දුන්නා. මම හිතන්නේ දැන් එකම ගිලංගන. ගණන් ගන්න එපා ගමේ කෙනෙක් වෙන්නේ. මම මේ පොඩි වැඩ වලදී ඉන්නවා. මම යන්නලු. මම මේ කල්පනා කරේ සර් කිව්වේ අපි දසුන් ගැනම දන්නේ නැහනේ. කවුරු වුණත් හැබැයි ඔයා හොඳට දන්න කෙනෙක්. මොකද සර්ට ඔයාගේ නමක් කියලානේ. මේ තැයික මට සර් ක්ලාසිකේද කිව්වේ නැත්ද? ක්ලාසිකේ උඹ දෙනෙත් ඇහෙනවන්නේ. ඒක හරියටම දන්නේ. කවුද දන්නේ? දසුන් ওই හොටෙල් එකේ කම් කර වැඩක්වත් කරනවද කියලා. කොහොම වුණත් ඔය දසුන් වෙන්න බැහැ. අපි කොකටත් ඔය හොටෙල් එකට පොඩ්ඩක් ගිහින් බලමුද? සන් රිසෝට් කියලා කිව්වේ. ඒක උඩ ලක්න. ඔයා මේ ගමන යනවා කියලා දැනගත්ත තේස්වත් එක්ක. එයා කියන්න ඕනේ නැහැ. ඔයා එන්න. මං එන්න. හැබැයි ඔයා මේ කියන දසුන් වුණත් නම් ලොකු ප්‍රශ්නයක් තමයි ඇති වෙන්නේ.
සේතනේ මාව මතක ආ ගයන් අවුරුදු ගානකට පස්සේ කොනිෂෝදි මාත් ඒ ප්‍රශ්නෙම ඔයාගෙන් අහන්න හිටියේ මම නිෂාදිගෙන් වෙන් වුණ කාලෙම නිෂාදි ඔයත් එක්ක ඉන්නවා කියලා මට ආරංචි වුණා. ඒ කියන්නේ ගයන් දන්නේ නැද්ද නිෂාදි ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකේ හිටු බබ්? නෑ මං ඒක දන්නේ නෑ. අනේ මන්ද. නිෂාදි ඇක්සිඩන්ට් වෙලා තනියම හොස්පිටල් එකේ ඉන්නකොට හොයාගත්තේ මම. ඊට පස්සේ ගියා පුතාව බලන්න කියලා ගෙදරට. ඒ ගියාම ওই දෙන රට ගිහිල්ලා. මම රට ගියාට පුතා ගියේ නෑ. එතකොට කොහොද පුතා? මං දැන් කරන්නේ මගේ පුතාව හොයන එක. සමාජයට ජීවිත කාලෙම මට ඒ වැඩේ කරන්න දෙන්න. ගයන් රටේ ඉඳලා ආවේ කොයි කාලෙද? මාස දෙක තුනක් වෙනවා. මං අවුරුදු 13කට පස්සේ ලංකාවට එනකොට මගේ පුතා අතුරුදහන් වෙලා ශ්වේත. ගාන ඒ කාලේ හැසිරුණ විදිය නම් අන්තිම දරුණුයි. තේ අතීතය අහිමිතක් කරන්න එපා. ඒ කියන්නේ ගයාන්ට නිෂාදිව හම්බුනේ නැද්ද? නෑනේ. නිෂාදි කොහෙද ජීවත් වෙන්නේ? ඒ ප්‍රශ්න උන කාලේ මම නිෂාදිව තායිලන්තයට ඇරියා. ඒ ජොබ් එකකට. එයා හි ඉගෙනගෙන ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඒ වුණත් එයාගේ මගේ කන්ටැක්ට්ස් නෑ. කියන්නේ යා මේ රටේ ජීවත් වෙනවා. ඔව් එයා ලංකාවේ ඉන්නවා. අනේ ශ්වේත නිෂාදිව හම්බුනොත් කියන්න මං එයාව හොයමින් ඉන්නේ කියලා. ඒ කාලේ නිෂාදිට පුළුවන් තරම් කරදර කරලා දැන් එහෙම කිව්වම එයා විශ්වාස කරයි. ඔය යාට කියන්න මට ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක දෙන්න. Thank you. In the my card dead. ගයන් දැන් ඉන්නේ ගමේ ගෙදරද? නෑ. මම රෑ වුණාම කොහේ හරි හෝටලෙක ළඟිනවා. කාතකට මම දැන් හිටියෙක් වගේ. තව පැත්තකින් මම පිස්සෙක් වගේ. ඇතුළතින් බැලුවොත් මම හිඟන්නේ ශ්වේතා. ගයන්ට ආර්ථික ප්‍රශ්න තියෙනවද? මම පිටරට ගිහිල්ලා හම්බ කරපු විශාල මුදලක් තියෙනවා. ඒත් ඒ කිසි දෙයකින් දැන් වැඩක් නැහැ. මේ මං නිෂාදි හම්බුණ කෝල් එකක් දෙන්නම් ගයන්. ගයන්ත් මට කතා කරන්නකෝ. හරි? ඔයා මට ආයි කෝල් කරනකොට සමාජයට මට මේවා දරා ගන්න බැරුව මං සේතගලු විස්තර කොහොමද? මොන ප්‍රශ්න ආවත් මොන කරදර තිබ්බත් ජීවත් වෙන එකයි හපංකම ගයන්නේ.
මං යනවා.